අ හොයි අපි දන්නවා හිත උතුරේ දැන් මේ අපි මේ සාකච්චට එකතුවෙන විශේෂ ආරජ තමුත්තා ලංකාවේ බෞද්ධඒවගේ සිංහල ව්‍යාපාර සේෂ්‍රේ බොහොම කීර්තිමත් පුද්ගලයෙක් ගුරුගේ සමුහ ව්‍යාරැකිවම අපිට බොතුමාගේ නම මතක් වෙනවා. ඒවගේම ලංකාවේ දේශපාල කරලී අටිබිම්ගත දේශපාලනය බතුමා බොම මේ කාර බහරැක් කිටු කරපු චරිතයක් හරු න්න න ොතුම කරපු දේව ද එක් ාති පක්ෂේ බියගමාසනේ ද සංවිධයක කරවි කයුතු කරන. දනවත ගර ක චරිතත්තක් ැදුේ දේශාලය තියන යට ිගත රන සහ වර්තමානයේ දේශපාලන කිවීම සම්න්ධය වගේ දේශපාන තත්වය සම්න්ධය අපි සුදම තුමත් සචා කර ඒ මපුරන්න දන්න උතුමත් ඇැනක කියලා තිබුණ මහින්ත රාජ පක්ෂල බලය ඉන්න බොතුමා නිසා කියලා මොකක් දේ කතාව පිතනින් අපි සකච්චාරම කර . අපි මට මතකයි රටට විශාල ශ්‍රේව්‍යාවක් කරපු සංගපිත්‍රෝ රයණන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම සෝම හාමුදුරු. උන්වහන්සේ අපවත් වුණ. මේ අපවත් වීම ගැන අපිට විශාල වශශයෙන් තිබුණා සැකයක්. මොකද නායක ස්වාමින් වහන්සේ සෝම හාමුදුරු උන්වහන්සේ අපවත් වනාද උන්වහන්සේ අපවත් කෙරවාද. අ ඉතර ලොකූ රහසක් තිබුණා. එති මේ රහසත් එක්ක සිංහල බෞද්ධයන්ට විශාල කුතුහලයක් දැනුණා. සියල බෞද්ධයෝ ඒකරාසි වෙන්නට පටන් ගත්තා. අපි කවුරුත් කල්පනා කර මේ ගාතනය කිසියම් හේතුුවකින් සෝමහාමුදුරුවෝ ගාතනය කලාාද එසේ ගාතනය කලානම් මේ සුළමුල පොන්නට වුණ. මමත් සමඟ විශාල ව්‍යාපාරිකයෝ රැසක් අපි සාකච්ඡාවක් කරා. ඒ වකවානුවේද අපිට තේරුන් ගියා මේ සෝම හාමුදුරුවනැමැති සංගපීතෘුණුරාණන් වහන්සේ. මේරටට අහිමි කලා නම් එය සේවීම සඳහාි සගරත්නයටම බාරදින්නට වන කියලා. ඉට පස අපි කල්පනා කරා. ජාතික හෙලවරුමය කියලා අපේ හාමුතුරගොල්ල විතරක් තරඟ කරන පක්ෂයක් ගොඩ නගැන්නට. ඒකට මිරති විශාල වශයෙන් අහිංසක මිනිසු ව්‍යාපාරිකි එවාගේම දනවත් විදුවතුන් මේ සියලු දෙනා ඒ රස්සව. සමමායෙන් පඩි බාධය කිරීම කරනවාට දැන් ඔබතුම එක් සත්ජාතිය පක්ෂාද බියගම සංවිධායක වරයා. ගේක් ක්ෂ ර ම ක ර දේශාල . ඔතුමා එදා එක්සජ පක්ෂ විරුද්ධවතමයි මේ බලදයගේ සංවිධනය කරන්න. එ වගේ මහහා සංගරත්න ලංකාේ ප්‍රථම අතවට ික්ෂූන්හන්සේ දේශා ම න්තුර පත් කිරීම ුත්ත තුම ද හත් වන ම හ දුරන්ගේ පවත්තිම සන් සහය මනි මරමක්න රන ගත් තුම සඳහන් කලා එතකො බතුමාට හිතෙන් නනැද් දැන් දා. දැකපුයිදය වැරදි සොමහාහුදුරගේ ගාතන නත්තැන් අපත්වීම කලොපු ක්තුමාම සඳහන්කරභූම කාරණාවත් එක බැඳනු යටබිමි කතකාරණාවේ ඇති දෙයක් නැහැ. අබතුමාලා ගත තීරණය වැදී මහහාසංගරත්නය භික්‍ෂූන් වහන්සේලා මේ දේශපාල් දරගෙන එන්න. දේගෙන බොතුමාගේ අදහසක් හොනාගල තියන්නේ. මම ඇත්තට මේ කාලයෙන් දල එක්සත් ජාතික පක්ෂයට සහයෝගේ දුන්න. ප්‍රේමදස මැති තුමාමට සහයෝගිය දුන්න. නමුත් මෙතන අපි තීරණය කරේ මේරටේ ශත්්‍යය කතා කරන. මේරටේ ජනතාවට සහ රජයට හෝ පවතිනට රජයට හෝ විද්ධ පක්ෂයට විරුද්ධව කතා කරලා සත්‍යය පහදා දෙන මේ සංග ප්‍රීතුරුවයන් වහන්සේ ගාතනයක් බස වශෙන් තම එදා අපි දැක්කේ. ඉතින් එදා අපි ඒ දැක්ක තත්ත්වය මේ අපිට මහත් ප්‍රශ්නයක්. ඒක නිසා තමයි මම එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙලා මේ ජාතික හෙලවුරුමයට උදව් කරලා මේ බුද්ධ ධර්මයත් මේ රට ආරක්ෂා කිරීමත් බුද් ධර්මය ආරක්‍ෂා කිරීමත් උතුම් වූ චේතනාව තුළින් තමයි මමත් ව්‍යාපාරිකයෝොත් පක්ෂ විපක්ෂ නොබලා අපි මේකට ඉදිරිපත් වනේ ඒ ඒකෙම දිගුවක් විදිරද මහහින්දු රාජපක්ෂ මත්මයා නැ පති කරන්න ගමතික ටල ගමැති කරන්නත්ත තුමා හත්වවෙ. බොෝමහරි ඔබතුමා කියපු එක අපි ජාතික හෙලවුරුමයට වැඩ කටයුතු කළ. ඕමල් පෙස්සෝ බිට හාමුදුරු ඒ වගේම අපේ අසපුේ හිටපු අපේ දම්මා ලෝකනාය එක හාමුදුරු ඇතුළු ස්වාමීන් වහන්සේලා ගණනාවක් එකතු වෙලා පක් හදලා ඊත පස්සේ මේ පක්ෂයෙන් මන්ත්‍රීවරු දහ දෙනෙක් පමණ පත්. ඒ පත්වෙලා ඉන්න අතරතුර චන්ද්‍රිකා මැතිනයට වකට හිතපු අතිකරු ජනාධිපතිතුමයට අවශ්‍යයක් වෙලා තිබුණා මේ පුරප්පාඩු වෙලා තියෙන මේ අගමති සත්ත්වයට කවුද පත් කරන්න කියලා. එතකොට හුඟක් අයකිව්වා කදිරගාමර මැතිතුමා ඒවගේ අන්ුරබණ්ඩාරණයක මැත්තුමා සහනෝයෙකුත් නම් යෝජනා වුණා. ඉතිං ඒ මොකවාන් උතුලද මම අනුරබණ්ඩාරණයක මැත්තුමත් ඉතාමත්න සමීපය හිටිය. එතුමාගේ ගෙදරය යනවා මම එතුමත් එක්ක එකට කෑමබීම ගන්නවා. එතුමාගේ අඩුපාඩු බොහෝම හිත, උනුවෙන බොහොම සර්ධහවන්ත උතුම්ූ මනුස්සෙක් තමයි අනුරවන්ඩාරණයක කියන්නේ මම ඇසුරු කළ එවකට එතුම හිටිය කතානායකතුමා හැටියට. මම ඩැන් අසපු ඒ ඉන්නකොට ජාතික හෙලවුරුමේ අපේ කාර්යාලය එහ තමයි ඒ අවස්ථාව විරුවේ දම්මාවලගම උඩුුවේ දම්මාලෝක හාමුදුරුවන්ගේ. අපි ඉන්නකොට ඒ වෙලාවේ මහින්ද රාජ පක්ස අපේ ඇමතිතුමාාව. තොකොට එතුම ඇමතිතුවාව ඇවිල්ල එතුම මාව දැක්ක දැක්කමතු මට කිව්වා මේ ගුරුග මහත්මයා ඔය ගොඩක් වැඩ කරලා ති නෝ හෙලවුරුමේයට මට අරංචි මංකිවා ඔ ඇමැත්තුම කොහොමද දෙයිඉතින් කියලා මං එතුමත්ක කතා කලා. ඉති ඒතුම මෛත්‍ය එකක කිව්වා මට චන්ද්‍රිකම් මැතිනය කිව්වා අපේ හාමුදුරුවන්ගේ චන්ද ටික ගන්නට පුළුවන්න මට අගමැතිකම දෙනවා කියලා. එතට මං ඒවෙලාවේ මහින්ද රාජ පක්ෂ ගරු ඇමතිතුමාග ඇහවා ඔබ අනුරට කිව්වාද මේක අනේ ඔවගුරු මම අ බණ්ඩාරණයකට කියලා එතුමාට කියලාව කියලා එතුමාගේ අතේ තිබන චටි ටෙලිෆෝර්න් එකක්. අදඔ ුපියල් තුන්ද හට තුන්දස් පන්සිීයට තියෙන. ඒගේඩ දුරකතනයක් තමයි ඒතුම ගාව තිබුණේ. එතුමා ඒ දුරකතන මහින්දරාජ පක්ෂ මැත්තුමා ඩයිල් කරලා එතුමා ගත්තා ඒ වෙලාවේ අරු බණඩාරනාග මැත්තුම කතා කරා. ගුරු කොහොමද කියේ ලාැව මංකෝ මේ අපේ මහින්දරාජ පක්ෂ මැත්තුමා මෙතන ඉන්නවා එතුමා කියනවා අග්‍රා මාත්‍ය පදවියට එතුමාට දෙන්න මේ ජාතික හෙලවුරු ඇයි ඔබතුමා එන්න ඇත්ති කියලා. එතුමා මට කිව්වා අනේ ගුරු මගේ කකුලත් අසනීපයි මට ඇවිදින්නත් තමාරුයි මට අසනීප තත්ත්වයක් තියෙනවා. ඒ නි මන්දරාජපක්ෂ මැතුමා මාත්‍යක දැන් හම්බවෙලා කතා කරලා තමයි ගිය ඒ නිසා ඔබතුමා උදවකරගේ. එතකොට අට බන්ඩර්නායකම ඇැත්තුමා උබතුමා කියන්නේ එතකොට ජනාධිපතිඩ එහ ම ප්‍රශ්නයක් ඇැහවා ඉතුර ද දරජ පක්ෂ හත් ර හ ඉසරහ තුමගේ ෆූර්ණගේ මොම්ම කතා කරන්නේ. එතකොට නෑ කමක් නෑගුරු මගේ අක්කයින්නවානේ ඒක ප්‍රශ්නයක් න ඔබතුමා උදව් කරන්න මට විතුමා. විශවාසය ප්‍රශ්නයක් න කියලා. ඒ ගමන අපි කතාලා ඔක්කොම කතා වෙලා අපි තීරණයක් ක අර මොකද මූලිකවම තරටේ රාවයක් ගියා චන්ද්‍රකා මැතිනය දෙන්නට බලාපොරොත්තු වෙන්න කඳුරිගාමර මැතිතු මාට කියලා. සාමාන්‍ය ජනතාව අතර තියන සිංහල බෞද්ධෙක් සිංහලකමතියෙන බෞද්ධෙක්. තමයි අග්‍රාමාත්‍යය පදවිදිතත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙලා ජනාධිපති කෙනෙක් වෙන්නට ඕන කියලා.ඒ ගැන මම විශේෂයෙන් හාමුදුරුවන්තක වහාමුදුරුවණේ. එමන අපි මහින්ද රාජ පක්ෂ මැත්තුමාට අපි උදව් කරමු. කියපුවම එතුමන්ලා ඔක්කෝම අපි කතා කරලා අපි තීරණයක් කරා චන්ද්‍රකා මැත්තීනයට කියන්න ජාතික හෙලවුරුමය උදව් කරඩ ලෑස්තිී මහින්ද රාජ පක්ෂ මැත්තුමාට. අග්‍රමාත්‍යය තන තුරදි නයි. අන්න එතනද තමයි චන්දරකා මැතිනිය එතුමාව අග්‍රාමාත්‍ය දූරයට පත් කරන්නට තීරණය කලෙප දැම්මංහන වැදගත්ම කාරනාවක් බතුමාහා සධන කරා පැහැදිලිවම මහින්ද රජපක්ෂ මහත්මයට සිංහල බෞද්ධ විශාල ජනපතන මක්තිවා. එතුමාගේ මේ බෞද්ධකමට සිංහල ගතීයට තමයි බතුමාල මට සහයලබ හ ඒතර ංහ බෞද්ධ පදනමතව හිදරජක්ෂ මහත්මේ අතයර හුත්්ක දශපාය කර නැතුව. න රග හම යියද එක් ා පක්ෂ. එක්සත් ජාතික පක්ෂයට මම යන්ට හුඟක්ම හේතුව මගේ හිතටිකක් කලකිරුුණා ම මහ පැදිි පැහදිි ප්‍රශයන මයි ැනගන්න ඕනේ මහින්දරාජපක්ෂ මහත්මවා ංහ ෞද්ධනාහ කියක බතුමලා උදව කරනන්නේ. ඇයි ඒසාර වෙනස් වන ඒ ඒ වකවානේද දෙපැත්තතුම් පැත්තට මොදව කරා. ඉතින් මහින්ද රාජපක්ෂ මැත්තුමා සිංහල බෞද්ධයක් බව දන්නවා වගේම පරන්ලික්කම සිංහ මැත්තුමත්? කැලණිය පන්සල අවට එයාගේ දේපල අරෝමයෝ විශාල වශයෙන් බුද්ධ ශාසනයට පූජකරපු උතරීතරණයකෙක්කත්. එතුමාගේ දැන්ගේ පවාඇතු දීලති නොරෝල් කොලිච්චකට ඒක හතුම ව්‍යාරිකය කවිදිහට මන්ගේ ්‍යපාරකරතු කර යන් අශ්‍ය නිසා හැම දේශපා රක් ැස්ර බ ග කදයන්නන්නේ. ඇතටම කියනවනන් එවැනි දබල්ගීමක් මට තිබුණ නෑ මකද මන් දේශපාලනය කිසිීම බලාපොත්තුවක් ුුණේ නැහැ මගේ ගුරුගේ සවවිදි ස්වියල් ස්ටේට් කියලා ජාති අන්තර ව්‍යාපාරය ඇතින. එතකොට ඒ වකවානුව තුල මට ගුඩ විශාල් හෙලිකොප්ටර්යානා දෙකක් තිබුණා. ඇති මට ඇත්ත වශයම කියවන ව්‍යාපාරයකක බසෙන්මන් කාගෙන්මත් උදවක් කරන්න දේශපාලන වශයෙන් මෙතෙක් මම දදුප්පත් මිනිසු. නන්තත් ප්‍රමාට ද් කරන මගේ සල්ලිව ලිම්බිය දැන් කරන්න ඒක නිසා මන් නොබියව. කවුරු හරි ඉදිරියට මේ රටට ජාතියට සේවාවක් කරනවාන. අපිට තේර වුනාා නං සේවාවක් කරනවා කියලා. ඒ පක්ෂයට මං දව් කරන. ළඟයේ රා පපක්ෂවලේ කවරුතා ඇැඳ දමක් ඇත්තම කියනවන්නන් රාජපක්ෂ පවුලේ අය ඔහුඟක් මගේ පවුලත් අපේ කටියත් එක්ක ඒ කියන්නේ. නාමල් රජ පක්ෂ මැත්තුමාල් යෝෂිත චිචීමේ සියලු අය අප අපේ පුතාලත් එක හොඳ යාලු අපේ පුතාලගේ හොඳ යාලු ඒ වගේම මගේ දුව බැඳලාඉන්නේ අනුරාධපුරේ බර්ටි පිේම්ලාල් දිසානායක මැත්තුමාගේ එක පුතෙක්. ඉතින් වැඩිපුර මට ඒ මේවැක තියෙන්නේ එ මේ ශස්ලංකනනි දහස් පක්ෂයට එහමත් නැත්තම් පුදු පෙරමණ පැත්ට වුණ. මම එක්සත් ජාතික පක්ෂයේ මම තවමන්නවා. හැබෑමං එකක් කියනවා. එක්සත් ජාතික පක්ෂයේ මේ ගමන ඒවගේම නිය මාකාරයෙන් හොඳ මේ ප්‍රතිරූපයක් ගොඩනාගාගන යන්නට ඕන එම නැත්තන් බලයයේ ප්‍රතිවරූපය ගොඩනාගාගන යාම තුළින් නොගියොත් ජනත වෙනත් පැතිවලට යන්නට පුළුවන්. විශේෂයේ බුදුමගේ දේශපාන ආගමනය බුදුුව හුගේ මහමැතිවන ටල්ලනවා. බිය ගම ආ ෝජනක ගේ මසන විශ මිකත් ද පක්ෂ කතකරොත් හම රන ලක්සි මහත්මයා කලක් ියෝජනකර පවාසනේ වගේ ක් ශ පර ම යෝජනයකර විජිවර හත්ම ජන පාසන මේ දේශපාලන ප්‍රවේශයක් බතුමාට එතන යම්. ැටමම් ඇතිවල ඇතනත් කල කිරීමින් ඉන්න කියලා රාාවයක් වුගේ දවසර පැතිල්ල ගිය න එක ඇත්තුද. දේශපාලනයක ඇත්තටම මම දේශපාලනයේ චන්ද ඉල්ලන්නට ගොමනාවක් මට තිබුන් නැහ. නමුත් පක්ෂය දෙකට කැඩිච්ච වෙලාේ. රනිල් වික්‍රම සිංහ ඇත්තුමාවා මගින් ඉල්ලීමමක් කර මේ වෙලාවේ අපිට අපේක්ෂකෝටික් ප්‍රශ්නයඇත්තේන? මගේ බියග මාසනයවා සිංහල බෞද්ධෙක් හොඳ දක්ෂ මේවක් කෙනෙක් ඉල්ලන්ඩ කියලා. අන්න ඉතනදිතමයි මම චන්ද ඉල්ලීම සඳහා. මේ ඉදිරි පත් වනේ නැත්ත මම චන්දයක් ඉල්ලන පුද්ගලෙක් හැටියට නෙවේ ම ව්‍යාපාරයක් කරන දක්ෂ ව්‍යාපාරිකෙක් හැටියට තමයි කටයුතු කරල. ඒ චන්දීලන ගත තීරණ ගැන කල කිරීමක්ති නෝද. කිෙසි ම කල් කිරීමක් න නමුත් ඉතින් හැම පක්ෂයකම මම දන්න තත්ත්වය හැටියට කැපිලිකාරයෝ න්නවා තව කෙනෙක් අපාගෙන තව කෙනෙක් ඉදිරියට එන්නට උත්සාහ කරනවා ඔබතුම ව්‍යාරික විරම ගමන. එන්න පටන් ගන්න ොපද ප පර පරාව ගරුමච දෙව නත පුතුම හසිෙන් සෝසයන් ගොන්නා ගසදේ වද ඇත ඇත්තටම කියනවනම් මම ස්කෝලෙෙන් අවුට්වෙලා මම අපේ කහවත්තේ ගුරුගේ මැණෙක් එයාගේ ගාව ඊට පස්සේ නාති බතු ජාති තදන් අපි යාලුවත්තක යනවා ගේල මැනිෙක් ගලක් හොයාගන්න ඊට පස්සේ අපි කරන්නේ පොඩක් ඔල්ලු වසයෙන් ද්‍රී්‍ය ගත්දාානවා දාලතින් මට මතකා ඒ කාලි අපිට ඉති සංගීත බහ්ඩ තිබුන්න. අපි ඉතිං ඔය නෑබිලි බලංපින්ග ඔවලට තමයි ගහන්නේ හැදියෝලින් ගහල වැඩ කරලා ඉවරනො මැත දෙවියනේ. මාද උප ඔයගේ සිදුවලට ම බොහොම ප්‍රිය කරනවා. ඉතින් මේවා කියලා ඔය වගේ හරි විනෝධ බර ජීවිතයක් අපි ගත කර මේ දක්වා මේපුගමණ රහසම ක ොහෙද මේ පටන්ග මේක පටන් ගත්තේ මම මගේ මිත්‍රේ හිිටියා ඇත්තෙ අපි මැනික් කරන්න ගයා ගිහිල්ල ඉන්නකොට යා ිකක් බීමත්කමට වැඩිද මමනං කොච්චර ද්‍රීංක එකක් දැම්මත් උදේ පාන්දර පහටනැකිරෙන ඉටවස්සේ ඇඟ පත හෝදගැන මෙෝ කරලා අට වෙනකොට සියලු අයට පතල් පොලොට යන්ඩ තේටික හදලා මේ වැටික හදල කෑමටික හදල එක ඒව කරන්න ම හොඳර දන්නවා ඉති ඒ කොමුණත් මගේ අර යා යාලුව නිසා මාත් වැටෙන්ට පටන්ගත යා බොනොෝ උදදිටත් බුණන හවසටත් බොනෝ ඒවාගේතත්ය. ඉරිවාසේ මටත් සල්ලි නැතුූගිය. නමුත්ම යාලුව දාලගීත් නෑ ඒ ඉල්ලංඟට කොටින්ම කියනවනම් මේ ව්‍යාපාරයට එනකොට මට ඒකාලි හැටියට රුපියල් පන්සිීයක්ක් වගේ තම ඇති ඒල්වල න්‍යපාර ඇතුට රුපියල් පන්සීයක් කියන්නේ තම අඩු මේවැ එකක් ඒවනත් දැන් හැටියට රුපියල් ලක්ෂයක් හමාරක් වගේ මුදලක් ඉති මම ඒ මුදලින් තම ඉස්සසල්ලාම රුපියල් දෙසිය පණහක්තම ඔය මේ මාකට්ිකේ උඩ තට්ටුුවේ ඔෆස් එකට දුන්නේ ඇඩ්බාන්ස එකක් හැටියට. ඉතින් ඒක දීලා ඉට පස්සේ එතනින් තමයි ම පටන්ගත්තේ එතකොට දැන් මගේ යාළුව නිසා මගෙතිමිච්ච කාර් අරවා මෙ සියල්ලක්ම මට විපුනන්ඩ වුණා. ඒ විගුණලා ඒත්මං පයින් ගිහිල්ල එකක තැන්වලට ගිහිල්ල ක්‍රමාණුකූලව ඉඩම්බ්‍යාපාරය ගොඩ නගා ගත්තා. එති මම මේ අවස්ථාවේ අප පේක්ෂක මහත්තවොන් ටත් කියඇන්න ලැක්ස්ති නොපස්සු බට දහිරය. උත්තාාන වීරය ශාත් සමන් යන ගමන එක එල්ලේ යනවාන. ඕනෑම දුගේී දුප්පත් පුද්ගලයකුට ලොකු තැනකට එන්නට පුළුවන්. මේ රථේ ඉන්න හුඟක් ව්‍යාපාරිකයෝ. අපි ගත්තොත් නවලෝක මුදලාලි. ඒ මත් නැත්තා අපේ හිටපු දහස මුදලාලි ඒ වගේ ඕනම ව්‍යාපාරිකේක්. මු හම කෙනෙක්ම ව්‍යාපාරයක් තුළ ගිහිල්ල ඉල්ලට ගිහිල්ලතින දුපත්කමින් පටන්ගත්තා. නමුත් ලකායි විශා ද මම වැඩි කලක් යන්නට පස් මත්තයෙන් කොච්චර අංක මනිසුන්ට හොඳ තැත්ති නොදකි බොත්. මම ලංකායි විශලම හෙලිකොප්ටර් දෙක ගත්තා. එම17 යානා දෙකක් මට තිබුණා. ඉති මම ඒ ඒ ගුවන්යාානා ගන්න. ඔස්ට්‍රලියාවේ ඉඩංගන්න ඒවගේම සුවිඩනයේ ඉඩංගන්න මට ලැබිච්ච එකම ශක්තිය තමයි උත්තාන වීරය සහ නොපසුබට දහිරේ මං කවදාවත් පි පස්සට කියන ව්‍යාරකට ආරම කරලර ගන් යා මිලදග කොච ලක ග ද. මට අවුරුතු හතර තුනක් තරක්පගේ යනකොට මං ආපහ මුදුම් පෙත්තට පැනැග මං මැනිිකව්‍යාපාරයනුත් එක් තරත්තත්වයට අරගන්න කොරෝලකාර එකක් ඒවගේ ආවා නමුත් අර යාලුවෝ තරුණ කාල නිසා මෙ වුුණ. මම මේක ඉද්බේ නකට මං කල්පනා කර මං දැම් විවාහවෙන්නට කිය. ඉතින් මං විවාහනා. එතකොට ඒ විවාවෙලා මම මයි මගේ නොෝනයි. මේ පැත්තෙන් ඉඩමක් වන්දේසි කරන්නට අරගත්තා බටගම පැත්මලින්. එතකොට ඒක වන්දේසි කරන්න ගියවෙලාවේ මගේ නෝනකිව්වා අනේ අර අතන පරණ ගයක්තිී නොවා ඒ ගමුද කියලා පස්ස අපි ඇවිල්ල කතා කරලා අරගෙන තමයි අද අක්කර දෙක හමාරක පමණ වපුසරය ඇතිබී විශාල ඉඩම ගොඩනගලා මේ ගුරුගේ පැලස් ග ැගීමට ගටයුතු කරේ බතුමාගේ ජීවිතයේ දැන් මේ වෙන කොට්ට බතුමාගේ ආයතන රශ්‍යක්තිය නොිදන්නවක් ගුරුගේ නේචපාකය වගේම ගුරුගේ දේපල බැල දම් සමාගම අපි කැමති කොච්චර සේක පිරිසක්කි වද කොච්චර වත්කම තුමාති දලා දසක්ද න මට සාමාන්‍යයෙන් දැනට වක්්‍රව සහ කෙලින් ඉ සේවක සම්පූර්ණ ගානගත්තොත් දාහක් ඉතර ඉන්නවා. ඩෙ ඉන්න කටියත්ති න පන්සීයක්ක් තර. ගුරුගේ නේච් පාක්ති නො කින් සයිල්ලන්තිී නෝ ඒ වගේම ගරුගගේ පප ේල් ති න ගුරු න් රක් ති න ගුරුගේ ස ියල් ස්ේක්ති න මගේ යිතන ගණනාවත්ති නො ඉට අමතරව දන් අපි බයි ගුරා කියලක් හදලතිී නො. ඉලඟට තව ටපිබ Jobොප්ස් කෙලේ වගේ මේ නොයිකුද දේවල් අපි කරගන යනෝ. ති ව්‍යාපාර තව තව ඉදිරියට ගෙන යනවා බිමේ සියල්ල කරන්නේ අපේ ජනතාවට සේවයක් කරන්නට. කෙනෙක් ඇහෝත්තේම මහ මැතිවරණින් අන්තපාජිර පත් වුණු දේශපාල පක්ෂකුත්තෙක් අද දේශපාන ල හි ේශපාල පක්ෂකුත්තෙක් යි බතුම වගේ සාර්ථක ්‍යාපාරිකෙක් සන්දරන්නේ ත්ර නොදෙ ඒ එකක ඇත්තටම එතන අපේ තියන දැ මම දන්නවා රනිල්වික්‍රමසිංහ මැතිතුමා ඒ වෙලාවේ මට ආරාධනා කරන කොටත්. මම දන්නව පක්ෂය පරදිනෝ කියලා. අපේ මේ සමගි බලවේගේ මේ සජෙත් ප්‍රේම දසුමැත්තුමා. එතුමා මට අනගහදදිත් මං ගිය නැත්තේ එක්සත් ජාතික පක්ෂය අපි අර ප්‍රතිපත්ති ඇත්තන ප්‍රතිපත්ති ගරුක එක පහ පරාදිය එනෙ මේ මට. ඇත්තටම මම ඒවෙලා වනත් සමගි බලවේගයට ගියාන. ඒ සමඟි බලවේගය තුළෙන් අදම පර්ලිමේන්තුවන්න මට විශාල සේවවක් ජනතාවට කරන්න තිබුණ. නමුත් දිනුම පැරදුමට වඩා අවංකත්වය සාධාරණත්වය සහ මිනිස්කම නිසා මන්දන්න ඔබතුමාට අවංකව කතාකරොත් එදා යුගය තුළ බඩු ඇඩිවෙලා තිබුණ ඒ බඩු අඩු කරලා මිනිසුන්ට සහනය ලබා දුන්න ස්ටේන්ස් නොමිලේ වගේ තුන්න ඇස් වලට දෙන කාච්චමය සියලු දෙයක් රනිල් වික්‍රමසිංහ මැත්තුමා තමයි දුන්නේ. එතකොට අපි දන්නවා දුප්පත් අහිංසක රාජ්‍ය සේවකට රුපියල් දුලස් දාහස් පන්සියක් වය පඩිවලින් බැඩි කර එතුමා එතුවට පඩියෝලිම් වැඩි කරලා ඉට පස්සේ තුමා බඩුමිල් අලු කෙරුවා ජනතාවට සහයෝ කියලා බාද නමුත් එතුමාගේ තව දෙයක් තමයි එතුමාගේ පරාදයට මූලික හේතුව ඔච්චර පරාදයකට. එතුමා තමාට එල්ල කරන චෝදනාවලට උත්තර දුන්නේ නැහැ. එතුම කාටත් පහර ගහණඩ කැමතින. ඒවගේ නොයිකුත් දේවල් තියන නමුත් මේ දීශපාලන ශේෂත්‍රය ඉට වැඩිය වෙනස්. ඉතින් ඒක නිසා ඒ දේශපාලන ක්‍රමය තුළ යන කෙනෙක් හිටයන ඔයිට ේද විශල්ල ිසල්ටය ගන්් තින තු දේශපාල ද කම ද රද කුත්තියනවා. ඒවාගේ එතුමා අවංක නිසා එතුමාට මුදලු ඔලත් ප්‍රශ්නතියනවා උත්තරදීම සහ හරියට ටකට් එකට බල ලයිවර වෙලායි කටයුතු නොකරන නිසා එතුමාගේ පසු බෑමක් තියෙනවා එක මන්ද එතුමාට කියත් න මේකෙන කියන පුන උතුම පක්ෂණනාකත්ව විේචනයක නොගෙන. ඇත්තම මේක පක්ෂනායකත්වය විවේච්චනයක් නෙම එතුමාගේ යන ක්‍රමයේ වැරද්ද නිසා පරාදියට අත්වන එක වැලක්වීම උදර පියවරක් උතුම උචර ඩන්ික් සිුමත්ක හිතවත් ව්‍යාපාරියෙක් විදිහට. මේක උතුමා එතුමට කිය තිනොද මම කෙර තිෙනවා එතුමා හවා දැහුන්ක් දුන්න අඩු පඩ දාදගත් ඒක තම ඇතුමා හිනාාවෙනවා එතුවා අහගැනයනවා. එතනින් එහට එතුමගේ පියවරක් ගැනීමත් නැ. ඔබතුවා හරි. ඉතින් ඒ පියවර ගැනීමට මංහිතන්න එතුමා එතුගේ වැදත් තියන ොහම ස්ලෝනි වැටයුතු. බෝම හිතලා මතලා කල්පනාවෙන් තමයි ඇතුබා කරන්නේ. ඉතින් මෙහෙම මම කීම ඇතවසයෙන්ම වැරද්දක් පෙන්නලා දෙන්නට මං අවදාව භයවෙන්න. උතනගේමක් යනි හුඟත් දුරට නායකත්වයට ඒ වගේ නොයකුත් දේවල්ල වලට ට්‍රයිකරන ගොඩක් කට්ටියක් කියන්න ඕේ. ඒ අය කෑඔට පක්ෂයට වැඩ ඒ අයට ඉදිරියට එන්නට ඕන ක්‍රියාකාරිීත්ය තම ඉතුමන්ලා වද පුතුමා කනම් කරන්න මට ඇත වශයෙන් පුද්ගලින්ගේම නම් කියන්න කැවතිනෑ නමුත් එහම තත්වයක් තියෙන දැ තවකාරන පුතුම ලින් සද කලක් ජති පක්ෂ තරක්න බතුම හිදර පක්ෂ ඇතර නෝජන කර එතනත් මේ කල්ලිවාදී තිබුණ කිය ලංකාව දේශපාලතුට ඔොවිදියට මේ කල්ලි කණ්ඩයම් කලකිරි මේ සියලක්කතම දේශපාලය කන්න වෙලා තියෙන්. බෝමමාහරි බතුමාහරි. පුතුුවන් ඉති නැද මේ දේශපාලන මඩගෝරුවේ එල්ලා නොට වඩා මගේ බිස සැකර ගත්තර හොඳයි කියලා. ඔබතුමාගේ කතාව බොහොම හරි. බොහොම හරි මම ඇත්තටම මේක නිකං මේ කොටි ගව බාලකයක් කල්ල ගත්තවට ඩක්වාගේ. ඉතිං ඒක නිසා දේශපාලනය කියන එක අපි වගේ ව්‍යාපාරිකයෙන්ට තරම් හොඳ මදී. නමුත් අද ජනතාවට තියෙන අයිටය. ජනතාවගේ දුක, හඳල ේදනාව මේ සියල්ල කතා කරන්න පාර්ලිමේන්තුය හඬක් තියෙනවාද. තවත් විශේෂම කාරණක උතුමන් හඳු ොතුම කලින් හඳුනා මේතිකකුගේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයක් වගේ සිංහල බෞද්ධ ජනතාව වෙන් පෙනේ ඉන්න කතා කරන කෙනෙක්. එතකම භික්ෂන් වහන්සැරත් එක්ක බෝ සයෙන් සම්බන්ධතා පවත්වන කෙනෙක්. නමුත් අද ගුරගේ මැතුම නි ලංකාවේ භික්ෂ. භූමිව සම්බධෙන් පරපතල ප්‍රශ්නාර්ථයක් මතුවී තිබෙනවා. භික්‍ෂූ වහන්සේ දේශපාලන ගටගහමත් එක ජනතාව තු විවිධ දේශපාල මතවාද භික්ෂන් වහන්සේලා හරහා මතුවන්න පටන් ගරන්තයවා. මේ තත්වය ට උතුම ගගේ න හලෝ ර නිර්වා කිර යකන ගේ භික්ෂ දශපාලය තුළ භික්ෂන් වහසේ පක්ෂ දශපාල තුල එකක පක්ෂල අතකර බට පත් රන ට තුම ව කිය ොන්නන්නේේ. ම කියන්නේ එතනදී මෙතන චේතනාව තමයි පලවෙෙනියම එදා සංගපීතරුවරණන් වහන්සේ වන අපේ නාය කහාමුදුරු සෝම හාමුදුරු උන්වහන්සේගේ ගාතනයක් එක්ක තමයි අපි ස්වාමින් වහන්සේල්ලව දේශපාලනයට ගත්තේ. නමුත් ඒ සිදුවනේ වෙනත් ආකාරයකට. ඔබතුමා කිව්ව වගේ මේ ඇගිලි පහක් ගත්තොත්. ඇඟිලි පහ විශමයි. එක බැලන්සේකට නැහැ. ඒක නිසා සංග්‍යයා වහන්සේලා තුළත් දුක්ෂීල සංග්‍ය වහන්සේලා ඉන්නවා. සිිල්වන්ත සංගයා වහන්සේලා ඉන්නවා. උතුම් රටට ජාතියට දේශපාලයින්ජයෙන්ට උපදෙශ ලබාබිද්ධිමින් රට වැරදි පමාර්ගයක යනකොට ඒ වැරදි මාර්ග නිබරිදි කරලා රටේ ජනතාවගේ ඒවාගේ උත්තරීතර බුදු දහමත් ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත්වන සේෂ්ට සංඝපීත්‍රණණන් වහන්සේලා මෙරට තුළ ඉන්න. එදා හෙලවරුේ නියෝජනය කරපු බෞද්ධාාවරන් කතා කරපු මහ සංගරත්ති නියෝජනකරපු ඒ භික්ෂූන්හසලද ීකඩ වෙලාග හිලතියනවා ඔබතුමත් එක් සහසම්බන්ධයක් තියෙනොද ඇයිහෙම එහෙම බසිංහල බෞද්ධකමනන් කතාකරපු ඒ භික්ෂන් වහස එ හෙම වෙන් වෙලාගේ ඇයිමකක්ද හේතුව එතන? ඔබතුමා කියන වැඩේ තමයි එකනෙකා අතර කැපිලි එකනකා අතර තෘෂ්නාව දැව ඔබතුමා දන්න ඥානසාර හාමුදුරුවන්ගේ තත්ත්වය. ඒවගේම අපේ ජාතික හෙලවුරුමිය හිටපුර අතන හාමුතුරුවන්ගේ තත්ත්වය. ඉතින් එක එක් කෙනා එකනක් කෙනාට මේ මන්ත්‍රීදූරයට චෝදනා කරගන්නවා. ඉතින් ඇත්තටම මෙතන තියෙන තෘෂ්නාව. එකත මේ සියලට හේතු සියල්ලට හේතු සිවරක් දාගත්ත පලියයට ඒ හැමෝම සං්‍ය වන්සේලා නෙමී කියන එකතව මටම අවස්ථාව කියන්න වෙන්න ද වා හ ේ නක දකයි වර පතර්‍රශනඇනම කොරනත් එකක් ව්‍යපාර කරු සම්පූර්රම කඩයින වෙටලලා මිනිස්සු ව්‍යාපාරකින් විශේෂයෙන්ඒ වගේ ර රජසේයකින් වන්න පුළුවන් පුද්ගලික ොක් හරදයක් අට ගෙන ොඩය නද මනිසුද ද කබල ලිපරවෙලා විනාස්සවෙලා ගිහිලති න. මිනිසු අසව ලහිම වෙලා යවා. උබතුමා වගේ ්‍යාපාරිකයක්. ීවිත ජයගත ව්‍යාපාරකයෙක් ොකක්ද දෙනෙන උපදෙස මේ තත්වෙන් පැත්තක මිනිස්සුන්ගේ ජීවිත කොඩදාගන්න අනි පැති රජයමන වගේ ක්‍රියාමාරක්ත ගන්න ඕනේ. ඇත්තටම මම දේශපාලන මේ වසේ බැලුවත් මම මේ අවස්ථාවේ කතා කරන්න ඉතාම ස්ොහදීන මනුසෙක් ඇටට මේ රටේ පුරවැසියන් ලෙස මේක මේ‍යසයMP මෙයාසී ලංකා මෙයා පපුොහෝට්ටුවේ මෙයා තවහෙක්ක කියලා හිතන්න ඇතුන් සැමටම එක හා සමානවන නීතියක් තුළින් මේ රට ගොඩනගන්න ඉතාම පහසුයි අපිට කියන්නට පුළුවන් අපි එදා ඉඳලා අධිරාජ්‍යවාදී කියල බැන්න. නමුත් ඒ අධිරාජ්‍යවාදී නේද අපේ රටට රබර් දුන්නේ ඒ අධිරාජ්‍යවා ේදේ රටට තේ වැැව්වේ අපේ රටට කර්මාන්ත සාලා හැදුවේ අපේට ඉංග්‍රීසි කියලා මේ ලෝකට ඉංග්‍රීසි ගන්නලා ලෝකයේ අධිකු තරටවල්වට යන්නට සැලසුම් කරේකෝ අපි බලේට ගත්තට පස්සේ. අපි එන්ඩ එන්ඩ පල්ල හැට යනවා. එදා මේරට දියුණු කරපු ඒ මිනිසු ඒ සුද්දෝ බලයෙන් අල්ල ගත්තත්. මේරටේ තිබිච්ච සල්ලි වලින් මේරට ඒගොල්ලො දියුණු කරල් සක්. අපේ රටේ දේවල් උත්සගනගියෙන. ඒඒක නිසා අපිට කියන්න පුළුවන්. ඒ අධිරාජ්‍ය වාදීෙන් වනත් මේරට දියුණු කරාන. ඇයි සිංහල බෞද්ධරටේ අනිය ජාතිකෙන් මුස්ලිම් ත්‍රවිඩ සහනිකුත් ජාතින්. එක අප ඔක්කොම එක සහෝදරය වගේ එකතුවෙමු. ඒක නිසා ඇත්තටම කියනන මේරට ගොඩනැගීම ඒතර අපහසුතාවයක් නැහැයි කියලා මේරටේ දුකවේදනාව කඳුල ජයගත් මම ව්‍යාපාරිකයෙ හැටියට මේ අවස්ථා ප ්‍රකශට. යි ොහම ස්සති බුතුමාගේ උපදේසොල්ට ඒවගේ මේ මතක් කිරීම්වලල්ටමකොද අටේ ජනතාව බලාහිරන්නට ඉතින තත්වන්න එක් මේ තියන පශ්වල ලොි කොහොමද අත්මි දෙන්නේ ඒවගේම ව්‍යාපාර ශ්‍රේශ්‍රී අපි කොහොමද ස්ත්‍රහාටයන්නේ ඒගේ මේ දේශපාලනය තියෙන බලදෝල්ලයන් තුළ ඒ තුළ තිබෙන තත්වයන් කොහමටති අබෝධ කරනෙන කාරාග ිසුන් හිතේ ය ති බතුම අපට බොහ හිතන්නට දෙ තුර කාල ම ස්ුත න් පුතු. Vamos estudiar o trabalho.